ආයුබෝවන් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව සමගයි සංඛ්‍යාලේක නිලධාරීන්ගේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහාත් විදුහල්පති සේවයේ තුන්වන පන්තියේත් කලමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියේත් ග්‍රාම නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩේම් විභාගයන්හි මුදල් රෙගුලාසි ගිණුම් ක්‍රම විෂයට පෙනී සිටින ඔබගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස තුලන ඊ ඇකඩමි ඉදිරිපත් කරන පාඩම් මාලාවේ 15 වන පියවරයි මේ. අපි මෙම පාඩම් මාලාව ඔස්සේ මේවන විට අධ්‍යයනය කරමින් සිටින්නේ රාජ්‍ය මූල්‍ය පාලන බලතල පැවරීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත වියදම් දැරීම සම්බන්ධයෙන් වන බලතල පැවරීමේ ක්‍රියාවලිය. ඒ අනුව අපි මේ දක්වා අධ්‍යයනය කළා මුදල් රෙගුලාසි 136 අනුව බලය දීම 137 අනුව අනුමත කිරීම 138 අනුව සහතික කිරීම පිළිබඳව. අපි මෙම පාඩමෙන් ඔබට අධ්‍යයනය කිරීම සඳහා යොමු කරන්නේ මුදල් රෙගුලාසි 139 අනුව ගෙවන නිලධාරියාගේ කාර්යභාරය සහ ඔහුගේ වගකීම් පිළිබඳව. තමන් විසින් ගෙවීම සඳහා බාර ගන්නා සෑම වවුචරයක්ම එසේ ගෙවීම සඳහා කටයුතු කිරීමට පෙර විධිමත්ව සහතික කිරීම සඳහා බලයලත් නිලධාරියෙකු විසින් අත්සන් කර සහතික කර ඇති බව එනම් මුදල් රෙගුලාසි 138 හි කියවෙන විධිවිධාන අනුගමනය කර ඇති බව තහවුරු කරගත යුතුයි. ඒ බව ගෙවර නිලධාරියා තම ගණන් දීම නිලධාරියාට වග කිව යුතු වනුයේ එසේ තහවුරු කරගන්නා බව අවධාරණය කරමිනුයි. ගෙවර නිලධාරියා ගෙවීම සඳහා වන වවුචරය සහතික කිරීමෙන් පිට වූ පසු එහි මතුපිට අනිසි වෙනස්කම් කිසිවක් සිදු වී ඇතැයි පෙනී යන සාක්ෂි එහි මතුපිට නොමැති බවත් ඒවා පිළිබඳව සැලකිලිමත් අවධානයෙන් කටයුතු කරන බවත් තම ගණන් දීම නිලධාරියාට වග කිව යුතු වෙනවා. ගෙවනු ලබන සෑම මුදලකටම අදාළව විධිමත් කුවිතාංශයක් ලබා ගන්නා බව ගෙවන නිලධාරියා විසින් තම ගණන් දීම නිලධාරියාට වග කිව යුතු වෙනවා. ගෙවීම් ලාභියා එහෙම නැත්නම් ආදායකයා නිසි පරිදි ගෙවීම ලබන්නේ නියමිත ආදායකයාටම වන බව විධිමත් සනාථ කර ගැනීමෙන් පසු පමණක් එම ගෙවීම ඔහුටම සිදු කරන බව ගෙවන නිලධාරියා වග කිව යුතු තවත් කරුණක්. එසේ කටයුතු කරන බවට තම ගණන් දීම නිලධාරියාට ගෙවන නිලධාරියා සහතික විය යුතුයි. වගකීමෙන් එම කාර්යය ඉටු කළ යුතුයි. ගෙවීම සඳහා ඉදිරිපත් වන කිසියම් වවුචරයක ගෙවීම් ලාභියාට ලැබිය යුතු මුදලේ ශේෂය පැහැදිලිව දක්වනවා. එහෙම නැත්නම් වවුචරේ මතුපිට දක්වා තිබෙනවා ශුද්ධ වශයෙන්ම ඔහුට ගෙවිය යුතු මුදල. එම මුදල පමණක් ගෙවන බවට ගෙවන නිලධාරියා වග කිව යුතුයි. වග බලාගත යුතුයි. ඒ පිළිබඳව ගෙවන නිලධාරියා තම ගණන් දීම නිලධාරියාට සහතික විය යුතු බව මුදල් රෙගුලාසි 139 හි කියවෙනවා. එසේම ගෙවීමෙන් පසු වවුචරයේ මතුපිට ගෙවන ලද බවට වන මුද්‍රාවක් තබා ගෙවන නිලධාරියා විසින් කෙටි අත්සන තැබීමත් කළ යුතු කාර්යයක්. ඒ පිළිබඳවත් ඔහු තම ගණන් දීම නිලධාරියාට වග කිව යුතු වෙනවා. ගෙවන නිලධාරියා විසින් සෑම ගෙවීමක් පිළිබඳව නිසි පරිදි සටහන් තබන බව සහ ඒවා විධිමත්ව ගිණුම්ගත කරන බවට තම ගණන් දීම නිලධාරියාට වග කිව යුතු වෙනවා. එය මුදල් රෙගුලාසි 139 හි සඳහන් ගෙවන නිලධාරියාගේ තවත් වගකීමක්. ගෙවීම සඳහා වන මුදල් තම භාරයේ පවත්නා විට ගෙවන නිලධාරියා විසින් ඒවායෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් යොදන බවට තම ගණන් දීම නිලධාරියාට වගකීමත් විය යුතු වෙනවා. එසේමයි නිසැකවම එම මුදල් ශේෂය සහ මුදල් පොතේ ශේෂය දෛනිකව සැසඳීම් කරමින් එය දෛනිකව තුලනය වන බවට සනාථ වීමත් ගෙවන නිලධාරියාගෙන් ගණන් දීම නිලධාරියා අපේක්ෂා කරන වගකීමක්. ග්‍රාම නිලධාරී සේවයේ දෙවන ශ්‍රේණියේ නිලධාරීන් විසින් සමත් විය යුතු කාර්යක්ෂමතා කඩේම් විභාගයට මේවන විට ආයුධපත් කැඳවා තිබෙනවා. එම ආයුධපත් කැඳවීමේ නිවේදනය පසුගිය ජූලි මාස 31 වන සිකුරාදා රජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා.
එම විභාගයට පෙනී සිටිය යුතු ඔබගේ හිතවතුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඒ වගේමයි එම විභාගයේ එක් විෂයක් වන ආයතන සංග්‍රහය සහ කාර්ය පටිපාටික රීති ඇතුළත් විශේෂ පාඩම් මාලාවක් ඉදිරියේදී තුලන ඊ අකඩමි YouTube නාලිකාව ඔස්සේ ඔවුන් වෙත තිළිණ කිරීමටත් අපි සූදානම්. ඒ පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු කරන්න. ඔබගේ කාර්යක්ෂමතා කඩේම් විභාගයේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් තුලන ඊ අකඩමි ඉදිරිපත් කරන මෙම පාඩම් මාලාව සමග අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා තුලන ඊ අකඩමි YouTube නාලිකාව subscribe කරන්න. මෙම පාඩම් මාලාව පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම හෝ වෙනත් දැනගත යුතු කරුණු වෙතොත් තිරයේ දිස්වන දුරකථන අංක ඔස්සේ තුලන ඊ අකඩමි අමතන්න. අපේ කණ්ඩායම නිරන්තර සූදානම්ින් සිටිනවා ඔබට අවශ්‍ය සහයෝගය දැක්වීමට.